Welcome everyone to Mr. Gadget Motoko YouTube channel. So today I am going to discuss about how to fix your pickup issue in your scooters. So please bear with my mother tongue. So I will be putting subtitles in English so that you can read those subtitles and understand what I say. So most of the time I will be speaking in my mother tongue. Okay, let's continue with the video. රයිට් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගැජට් මෝටෝකෝ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාලගේ ස්කූටර් එක පිකප් කරන්න නැති වෙනකොට අපි ඒක ගෙදරදීම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මම දැන් මේකේ සයිඩ් කවර් එක ගලවලා තියෙන්නේ. ඉතින් මට බලා ගන්න පුළුවන් වුණා මේකේ බෙල්ට් එක හොඳටම ගෙවිලා ඒ වගේම බෙල්ට් එක පුපුරලා තියෙනවා තැනින් තැන. ඉතින් ඔයාගේ ස්කූටර් එක හරියට පිකප් වෙන්නේ නැති වෙනකොට ඒක කොහොමද හදාගන්නේ කියලා තමයි අපි බලාගන්න යන්නේ අද. ඉතින් මේකට විශේෂ ටූල්ස් ටිකක් වමනා කරනවා. ඒ වගේම මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පෙන්නවා වගේ අපිට ඉම්පැක්ට් ගන්න එකක් නැතුව කොහොමද ගෙදරදී මම මේක ගලව ගන්න කියලාද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉම්පැක්ට් ගන්න එකක් හැමෝගාවම නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකදී මට උදව් කරනවා මගේ යාළුවා දසුන්. ඉතින් රයිට් පළවෙනිටම අපි කරන්න ඕනේ මෙන්න මේ විදියට මේකේ ක්‍රෑන්ක් සයිඩ් එකේ පුලියක හිර කරගන්න ඕනේ. රයිට් ඔයාලට පේනවා මම දැන් එතන එන්ජින් හවුසින් එකට හිර කරනවා අපි හදාගත්ත ෆ්ලැට් හෙඩ් ස්ක්‍රූ ඩ්‍රයිවරයක් වගේ යකඩින් හදාගත්ත ෆ්ලැට් හෙඩ් බාර් එකක්. ඉතින් ඔයාලට පේනවා එතකොට අපිට පුළුවන් ක්‍රෑන්ක් පුලිය එක කැරකෙන එක නවත්ත ගන්න. රයිට්. ඊට පස්සේ බලමු ඉම්පැක්ට් ගන්න එක නැතුව කොහොමද අපි මේ නට් එක ගලව ගන්න කියලා. මේ නට් එක ගැලවෙන්නේ තද කරන පැත්තට. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලනවා නම් ඔයාලට තවත් මතක තියෙයි. ඉතින් අපිට ඊට පස්සේ ඕන කරනවා මිලිමීටර් 30 සොකට් එකක් සහ පවර් හෑන්ඩල් එකක් මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට වනා කරනවා ලී මිටියක් නැත්නම් රබර් මිටියක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි දැන් ක්‍රෑන්ක් පුලිය එක හිර කරගත්තට පස්සේ මේක ඉම්පැක්ට් ගන්න එකකින් ගැලවෙන්න සලස්වනවා වගේ අපිට කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ පවර් හෑන්ඩල් එකට ලී මිටියෙන් ගහන්න. එතකොට ඉම්පැක්ට් ඩ්‍රයිව් එකෙන් ගැලවෙනවා වගේ මේ ඇනේ ගැස්සීලා තමයි ගැලවෙන්නේ. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් මා හරියට මිටියෙන් මේකට තව කෙනෙක්ගේ උදව් ගන්න ඔන්න දැන් බලාගන්න මිටියෙන් හයියෙන් පාරක් ගහන්න ඕනේ. ඉතින් මේ මිටියෙන් ගහනකොට ස්ක්‍රූ ඩ්‍රයිව් එක පනින්න පුළුවන්. ඒක වාගේ යාළුවාට කියන්න පොඩ්ඩක් හයියෙන් අල්ලගන්න කියලා. ඔයාලා පේනවා දැන් මිටියෙන් ගහනකොට ඒ ඇනේ ගැස්සුනාම තද කරන පැත්තට ඇනේ ගැලවෙනවා. රයිට්. රයිට්. බලමු අපි කොහොමද කරගන්නේ කියලා. රයිට්. ඒ වගේම තමයි අපේ ඔටෝමැටික් ක්ලච් සයිඩ් එකේ පුලියක් ගලව ගන්න නම් මාගේ ළඟ තියෙනවා විශේෂයෙන් හදාගත්ත වයි හෑන්ඩල් එකක්. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි මේ නට් එක බුරුල් කරගනිමු. රයිට්. මේ නට් එක ටිකක් තදයි. රයිට්. ඔන්න අපි දැන් යනවා අපේ ඔටෝමැටික් ක්ලච් සයිඩ් එකේ පුලියක් ගලව ගන්න. ඉතින් ඔයාලට පේනවා වයි හෑන්ඩල් එකක් මම නිර්මාණය කරලා දෙනවා. මේක අපේ තාත්තා විසින් තමයි මට හදලා දුන්නේ. ඉතින් වයි හැන්ඩල් එක අතින් අල්ලගෙන අපි වයි හැන්ඩල් එක හිර කරනවා අපේ ක්ලච් හවුසින් එකේ ක්ලච් බෙල් එකේ තියෙන සිදුරු වලට ඇනදක හිර කරලා මේකටත් පවර් හැන්ඩල් එකෙන් අපි පොඩි මිටියෙන් පාරවල් ටිකක් ගහනවා ලී මිටියෙන්. එතකොට මේ නට් එක ගැලවෙන්නේ සාමාන්‍ය අතටමයි. ඒ කියන්නේ වම් අත පැත්තට. වයි හැන්ඩල් එක යාළුවාට කියන්න අතින් තද කරලා අල්ලගන්න කියලා. ග්ලව්ස් වගේ දෙයක් භාවිතා කරන්න, තුවාල වෙන එක නවත්ත ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් පවර් හැන්ඩල් එකෙන් ගැලවෙන පැත්තට තද කරපුවාම මේ ඇනේ නිකම බුරුල් වෙනවා. ඔන්න ඔකට්ටිට බලා ගන්න පුළුවන්. ඉතින් ට්‍රිප් එකක් ගිය අතර වාරයකදී ඔයාට බෙල්ට් එක හදිසි හරි කැඩුනොත් ස්කූටර් එකේ මේ විදිහට තමයි ඔයාට කරගන්න වෙන්නේ. ඉතින් මේ වගේ ටූල්ස් ටික අරන් යන්න බෑග් එකේ දාලා තියාගන්න පුළුවන්. එච්චර බරක් නැහැ. රයිට්. දැන් ඔයාලට පේනවා ඇනේ බුරුල් වුණා. රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් ක්ලච් බෙල් එක මෙන්න මේ විදිහට අල්ලගෙන නට් එක ගලව ගන්න. රයිට්. ඔන්න නට් එක ගලවලා ඉවරයි. අපි වොෂර් එකක් තියෙනවා ඒකත් අයින් කරගන්න. රයිට්. ඔන්න අපි ක්ලච් බෙල් එක එළියට ගත්තා. රයිට්. ඊට පස්සේ අපි යමු දැන් අපේ ක්‍රෑන්ක් පුලිය එකේ නට් එක ගලව ගන්න. ඒකත් මං කිව්වා වගේ මිටියෙන් ගහනකොට ඔන්න දැන් ගැලවිලා තියෙන එක. මේ නට් එක ගැලවෙන්නේ තද කරන පැත්තට හොඳට මතක තියාගන්න. රයිට්. වලට පේනවා දැන් අපි නට් එක ටිකෙන් ටික බුරුල් කරනවා. ඒ නට් එක ගොඩක් තදයි. ඒ තද වෙන්න හේතුව තමයි ඔයා කික් කරනකොට ඔයා කික් පැඩල් එක සම්බන්ධ වෙලා තියෙන ඔය නට් එකට. ඉතින් ඔයා කික් කරන වාරයක් පාසා මේ නට් එක තද වෙනවා. ඉතින් ඒ නිසා නට් එක තදයි ගලව ගන්න පුළුවන් මේ විදිහට.
ඉතින් ඉම්පැක්ට් ගන්න එක නැතුව කොහොමද මේ නට් එක ගලවගන්නේ කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඔන්න බලාගන්න. ඔයාලට පුළුවන් ට්‍රිප් එකක් ගියපු වෙලාවක වුණත් කිසිම කරදරයක් නැතුව මේ වීඩියෝ එක බැලුවොත් හරියට ඔයාගේ බෙල්ට් එක මාරු කරගන්න. ඉතින් අද මේ වීඩියෝ එකේදී අපි අලුත් බෙල්ට් එකක් මේ ස්කූටර් එකට දානවා. ඒ වගේම මේ ස්කූටර් එක TVS Vigo ස්කූටර් එකක්. අලුත් බෙල්ට් එකක් දානවා. ඒ වගේම තමයි මේ ස්කූටරේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේ ස්කූටර් එකේ පිකප් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පිකප් වෙන්නේ නැති ප්‍රශ්නෙට අනිවාර්යෙන් ඔය ක්ලච් වාට රිප්ලේස් කරන්න වෙනවා. ඉතින් අද මගේ කස්ටමර්ට මුදල් අපහසුතාවයක් තිබුණ නිසා ඒක මම ක්ලච් ෂූ තුන වැලි කඩදාසියකින් මැදලා එතන ඝර්ෂණය වැඩි වෙන විදිහට එයාට හදලා දුන්නා. ඉතින් එයා කිව්වා රිපෙයාර් එක සාර්ථකයි කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී ඊ තව මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ක්ලච් ෂූ රිප්ලේස් කරගන්නේ කියලා. ඉතින් ඔන්න රයිට් අපි ක්‍රෑන්ක් සයිඩ් එක පුලි එකත් මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අද මේ වීඩියෝ එකේ විශේෂයෙන් මම ඔයාලට පෙන්නනවා ක්ලච් බෙල් එකේ ඇතුල් පැත්ත මේ ක්‍රියාකාරීත්වය වෙනකොට, ඒ කියන්නේ කිලෝමීටර් 25000ක් විතර පදිනකොට ක්ලච් බෙල් එකේ ඇතුලේ පෘෂ්ඨය ගොඩක් සුමට වෙනවා. ඉතින් ඒක අපි පේස් කරන්න ඕනේ. සෝරි, ඒක අපි ෆේස් කරන්න ඕනේ. ඒකත් මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. රයිට්, ඔයාලට පේනවා මේ බෙල්ට් එක පුපුරලා තියෙන්නේ ඇතුලෙන්. ඒ වගේම තමයි බෙල්ට් එක හොඳටම ගෙවිලා තියෙන්නේ. දෙපැත්ත තමයි මේ බෙල්ට් එකේ ගෙවෙන්නේ. දෙපැත්ත ගෙවුනම ඝර්ෂණය අඩු වීම නිසා තමයි ඔයගේ ස්කූටර් එක පිකප් කරන්න නැත්තේ. රයිට්, මම දැන් ඔටෝමැටික් ක්ලච් එකත් මෙන්න මේ විදිහට එලියට ගන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා විශේෂ ටූල් එකක්. ඒක තමයි ඩයි ග්‍රයින්ඩර් එක. ඩයි ග්‍රයින්ඩර් එකෙන් අපිට පුළුවන් ක්ලච් බෙල් එකේ ඇතුල් පැත්ත සුමට වෙලා තියෙන ටික ෆේස් කරගන්න. එහෙම කරපුවම වෙන්නේ ඒ පෘෂ්ඨවල ඝර්ෂණය වැඩිවීම. රයිට්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇස් ආවරණ පළඳින්න. මොකද ඩයි ග්‍රයින්ඩරෙන් ගන්නකොට යකඩ කුඩු විසි වෙන්න පුළුවන් ඔයාගේ ඇස්වලට. රයිට්, ඔන්න මම දැන් ඩයි ග්‍රයින්ඩර් එක අරගෙන ඔයාලට පේනවා ඇතුලේ සිනිඳු වෙලා තියෙන පෘෂ්ඨය මම ෆේස් කරනවා. ඉතින් මේක ගොඩක් ග්‍රයින්ඩ් කරන්න එපා. එහෙම වුණොත් ගොඩක් ගෙවෙන නිසා අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපි මේකේ ක්ලච් ෂූ එක ක්ලච් ෂූ තුන අලුතෙන් දාන්නේ නැති නිසා. රයිට්, බලාගන්න. දැන් මේ වගේ රිපෙයාර්ස් ගොඩක් තැන්වල කරන්නේ නැහැ. ඒ වගේම කරන්න දන්නෙත් නැහැ. මේක මම හොයාගත්ත විශේෂ ටෙක්නික් එකක්. ඉතින් ඔයාට මුදල් අපහසුකම් තියෙනවා නම් මේ විදිහට පුළුවන් වැඩේ ගොඩ දාගන්න ගෙදරදිම. ඉතින් ඔයාට ඩයි ග්‍රයින්ඩර් එකක් නැත්තම් ටිකක් ඝනකමින් වැඩි වැලි කඩදාසියක් වුණත් මේකට භාවිත කරන්න පුළුවන්. රයිට්, එහෙම නැත්තම් මිස්ටර් ගැජට්ස් ගැරේජ් එකට ගෙනාවොත් ඔයාගේ ස්කූටර් එක රුපියල් 1500කට වගේ සුළු මුදලකට මේ සියල්ල මට කරලා දෙන්න පුළුවන්. 1500කට කියන්නේ අලුතෙන් ක්ලච් ෂූස් දාලා මේ විදිහට ෆේස් කරලා සියලු දේම කරලා දෙන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තමයි විශේෂයෙන්ම කියනවනේ, ඔයාට පුලිවල මතු පිටත් මේ වගේ ග්‍රයින්ඩ් කරන්න පුළුවන් නම්, ෆේස් කරන්න පුළුවන් නම් ෆ්‍රික්ෂන් එක අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට අපේ පිකප් ප්‍රශ්නේ අපිට ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. රයිට්, මෙන්න මේ විදිහට මම හොඳට මේක ෆේස් කරනවා. රයිට්, ඊට පස්සේ අපි යන්නේ අපේ ක්ලච් ෂූ ටික බලන්න. ඉතින් ක්ලච් ෂූ අලුතෙන් දාන්න අපේ කස්ටමර්ට මුදල් අපහසුකමක් තිබුණ නිසා මේ වගේ මම වැලි කඩදාසියකින් ක්ලච් ෂූ එක හොඳට මැද ගන්නවා. මේකට ග්‍රයින්ඩර් භාවිත කරන්න එපා. මොකද ක්ලච් ෂූ එක මේකේ සාපේක්ෂ වශයෙන් බලනකොට ගොඩක්ම ගෙවිලා තිබුණා. ඉතින් ඒ හින්දා අපිට ග්‍රයින්ඩර් එකක් දැම්මොත් ක්ලච් ෂූ එක ගොඩක් ග්‍රයින්ඩ් වෙන නිසා පාඩුවක් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් මෙහෙම කරලා අපිට පුළුවන් මේ ඝර්ෂණය වැඩි කරගන්න මේ පෘෂ්ඨවල. රයිට්, ඔයාලට පේන මම හොඳට ක්ලීන් කරගන්නවා ක්ලච් ෂූ තුන. ඉතින් ඔයාලට පුළුවන් මේ බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්නවා නම් මගේ වීඩියෝ ලිස්ට් එකේ වීඩියෝ එකක් තියෙනවා, CVT ගියර්ලස් ස්කූටර්ස් එක්ස්ප්ලේන් කියලා වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ සිස්ටම් එක වැඩ කරන්නේ කියලා. රයිට්. ඉතින් මේ සිම්පල් රිපෙයාර් එක ගෙදරදීම කරගන්න පුළුවන් ඔයාලට. රයිට්. අපි දැන් ආපහු මේක ෆිට් කරමු. එතනදී මම අලුත් බෙල්ට් එකක් භාවිතා කරනවා. ඉතින් මට මේ බෙල්ට් එකක් ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 900කට වගේ සුළු මුදලකට. ඒ වගේම තමයි මේ බැන්ඩෝ බෙල්ට් එක ගොඩක් ක්වලිටි බෙල්ට් එකක්. ඒ වගේම මිලෙන් අඩුයි. ඔයාට කම්පැනි බෙල්ට් එකක් ගන්න ගියත් රුපියල් 3500ක් විතර යනවා. ඉතින් රුපියල් 900 ගානේ මම මේ දෙන බැන්ඩෝ බෙල්ට් එක බැලුවත් බෙල්ට් දෙකක් දැම්මත් කම්පැනි එකේ ප්‍රයිස් එකට යන්නේ නැහැ. මුදල් ඉතුරු කරගන්න පුළුවන්.
ඒවගේම තමයි ස්කූටර් එකක් පදිනවා නම් අනිවාර්යෙන් එක්ස්ට්‍රා බෙල්ට් එකක් හැම වෙලේම ඔයාලා ළඟ තියාගන්න කැබින් එකේ දාලා එතකොට මොකක් හරි ප්‍රශ්නයක් අතරමඟදී ලොකු ට්‍රිප් එකක් අතරමඟදී බෙල්ට් එක කැඩුනොත් එහෙම ඔයාට පුළුවන් රිප්ලේස් කරගන්න රයිට් මේක රිප්ලේස් කරනකොට අපි ඉස්සලාම මේ විදිහට අපේ ඔටෝමැටික් ක්ලච් එක පොඩ්ඩක් මෙහෙම ෂාෆ්ට් එකට තියාගන්නවා ඊට පස්සේ බෙල්ට් එක එක පැත්තකින් අපි ඇතුල් කරගන්නවා ඔයාලට පේනවා හරි අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට යම් ප්‍රමාණයක් ඒක ඇතුළට ඇතුල් කරනවා ඉතින් බෙල්ට් එක දානකොට ටිකක් තද ගතියක් දැනෙයි මොකද බෙල්ට් එක අලුත් නිසා ඒක ගණන් ගන්න එපා හරි ඒ වගේම තමයි ක්‍රෑන්ක් පුලි එක සයිඩ් එකේ තියෙනවා යකඩ බුෂ් එකක් ඉතින් ඔයාලට පේනවා මම ඒක දානවා අනිවාර්යෙන් ඒ බුෂ් එක දාන්න ඒ බුෂ් එක උඩ ඒ බුෂ් එක උඩ තමයි බෙල්ට් එක රැඳෙන්නේ ඒ වගේම තමයි ඔයාගේ වේරියේටර් ප්ලේට් එකේ ඇතුල් පැත්තේ පුලියගේ තියෙන රෝලර් සෙට් එක ඒකත් චෙක් කරගන්න ඒ කියන්නේ හරියටම රෝලර් ටික ආපහු දැම්මද කියලා මොකද ගලවනකොට බිමට වැටෙන්න පුළුවන් රෝලර්ස් රයිට් අපි ඉස්සෙල්ලාම ඇතුල් පැත්තේ පුලියගේ පළුව මෙන්න මේ විදිහට රෝලර් සෙට් එකත් එක්ක හරියට ඇතුල් කරගන්නවා මම යකඩ බුෂින් එක පොඩ්ඩක් එලීට ගත්තා පහසු වෙන්න මට රයිට් යකඩ බුෂින් එක මම ඊට පස්සේ දානවා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ යකඩ බුෂින් එක උඩට මෙන්න මේ විදිහට බෙල්ට් එක යවා ගන්න එක ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරපුවාම අපිට පුළුවන් ලේසියෙන්ම දාගන්න ඉස්සලම ඔටෝමැටික් ක්ලච් පුලි එකේ බෙල්ට් එක අපි ඇතුල් කරගන්න ඕනේ හොඳට මෙන්න මේ විදිහට රයිට් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ගොඩක් රෙපයස් වර්ග මම ඔයාලට කරලා දෙනවා රයිට් ඔයාලට පේනවා දැන් බෙල්ට් එක ටිකෙන් ටික අපිට දාගන්න පුළුවන් ඉතින් ක්‍රෑන්ක් පුලි සයිඩ් එකේ බෙල්ට් එක අතින් පොඩ්ඩක් ඇදලා තද ගතියක් තියෙනවා එතෙන්ට ඇදලා තල්ලු කරලා දාන්න ඕනේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ක්ලච් ෂූ ඉක්මනට ගෙවෙන්නේ ඔයා කෙටි කාලයකදී වැඩි වේගයක් ලබා ගන්න ස්කූටර් එක එකපාරම ඇක්සලරේට් කරොත් ඒ වගේම තනි රෝදයෙන් යන්න උත්සාහ කරොත් වගේ ඒ වගේ වෙලාවල් වලදී ක්ලච් ෂූ ඉක්මනට ගෙවෙන්න පුළුවන් ඉතින් ක්ලච් ෂූ සෙට් එක හැම වෙලෙම චෙක් කරලා තියාගන්න රයිට් අපි දැන් බෙල්ට් එක දාලා ඉවරයි ඊට පස්සේ එතන එනවා තුනි වොෂර් එකක් එනවා ඒ තුනි වොෂර් එක ඉස්සෙල්ලා දාන්න ඕනේ ඊට පස්සේ තියෙනවා එතන ස්පේසර් එකක් ස්පේසර් එක අපි ඊට පස්සේ දානවා ඊට පස්සේ නට් එක තද වෙන්නේ බුරුල් වෙන පැත්තට රයිට් ඒ කියන්නේ වම් අත පැත්තට තමයි මේ නට් එක තද වෙන්නේ ක්‍රෑන්ක් පුලි එක සයිඩ් එකේ නට් එක රයිට් මෙන්න මේ විදිහට අපි එක දාගන්නවා ඒ වගේම තමයි මේ නට් එක තද කරනකොට ඔයාට පුළුවන් ආයෙත් අර විදිහට අපි හදාගත්ත ස්ක්‍රූ ඩ්‍රයිවර් එක ක්‍රෑන්ක් පුලි එකේ දැති වලට හිර කරලා ඔයාට පුළුවන් පවර් හැන්ඩල් එකෙන් 30 mm සොකට් එක දාලා තද කරගන්න ඉතින් ඒකටත් ඔයාගේ යාළුවෙක් උදව්වට ගන්න වෙනවා මොකද අපිට තියෙන්නේ අත් දෙකයි අත් හතරක් විතර තිබ්බනම් අපිට මේ වැඩේ තනියම කරගන්න පුළුවන් ඉතින් තව යාළුවෙක් හැම වෙලේම සපෝට් එකට ගන්න රයිට් අපි දැන් ඊට පස්සේ රිප්ලේස් කරනවා අපේ ක්ලච් බෙල් එක ඉතින් ඒ ක්ලච් බෙල් එකට ක්ලච් ෂූ හිර වුණාම තමයි අපේ ස්කූටර් එක ඉස්සරහට තල්ලු වෙන්නේ රයිට් එතනක් තියෙන වොෂර් එකක් සහ 17 mm නට් එකක් තියෙන්නේ රයිට් ඒක සාමාන්‍ය පැත්තටමයි තද වෙන්නේ නට් එකේ පොඩි වොෂර් සයිඩ් එකක් තියෙනවා ඒ පැත්ත බලලා දාගන්න ඊට පස්සේ අපිට පුළුවන් අපේ වයි හෑන්ඩල් එක භාවිත කරලා නට් එක තද කරගන්න රයිට් අපි දැන් සියල්ල නැවත තිබ්බ විදිහට දාලා ඉවරයි අපිට තියෙන දැන් නට් තද කරගන්න හොඳට නට් ටික තද කරන්න ඕනවට වඩා අනවශ්‍ය විදිහට තද කරන්න යන්න එපා ත්‍රෙඩ් එක කැපෙන්න පුළුවන් ඕන දැන් මගේ යාළුවා ඇවිල්ලා මට සපෝට් කරනවා ආයෙත් අර කිව්ව විදිහට මෙන්න මේ විදිහට ක්‍රෑන්ක් පුලි එක හිර කරගන්න ඕනේ අපි මේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් මම හදලා තියෙන්නේ යකඩ කම්බියකින් ඔයාලා දන්න කොන්ක්‍රීට් දානකොට කණු වලට එහෙම අපි භාවිතා කරන කම්බිය ඒ කම්බිය ගොඩක් ශක්තියෙන් වැඩි නිසා අපිට වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දානවට වඩා රයිට් ඔන්න දැන් මම අපේ ක්‍රෑන්ක් පුලි එකේ සයිඩ් එකේ නට් එක තද කරගන්නවා මෙන්න මේ විදිහට රයිට් ඔයාලට පේනවා කරගන්න විදිය
ඉතින් මේ රිපෙයර් එක ගෙදරදීම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මිස්ටර් ගැජට්ස් ගෑරේජ් එක මේක මේ රිපෙයර් එක රුපියල් 1500කට විතර කරාට ඔයාලට ඊට වඩා වියදමක් යන්න පුළුවන් වෙන ගෑරේජ් වලට ගියොත් එහෙම. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරන්න ඕන වෙලාවක Facebook page එක තියෙන මිස්ටර් ගැජට් කියලා. ඒ වගේම YouTube channel එක තියෙන මිස්ටර් ගැජට් මොටෝකෝ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි නට් එක තද කරගන්න. ක්‍රෑන්ක් පුලියගේ සයිඩ් එකේ නට් එක සාමාන්‍ය ප්‍රමාණයක් තද වුණාට පස්සේ ඔයා කිකර එක මේ කවුලින් එක හයි කරාට පස්සේ එහෙම නැත්නම් හවුසින් එක හයි කරාට පස්සේ කිකර එක දෙපාරක් තුන් පාරක් ගැහුවනම් මේ නට් එක අවශ්‍ය ප්‍රමාණයට ඔටෝමැටික් තද වෙනවා රයිට්. රයිට් අපි දැන් Y handle එක දාලා අපේ ක්ලච් බෙල් එකේ පැත්තේ නට් එක තද කරගමු. ඉතින් ඔයාලට මේ Y handle එක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මිස්ටර් ගැජට්ස් ගෑරේජ් එකෙන් හදපු එක මිලදී ගන්න රුපියල් 1000ක් විතර යනවා ඒ වැඩේට. රයිට් Y handle එක අනිවාර්යෙන් ඔයාලා ළඟ තියාගන්න දුර ට්‍රිප් එකක් යන වෙලාවට ගොඩක් වුමනා වෙන ටූල් එකක්. රයිට් අපි දැන් වැඩේ සාර්ථකව නිම කරලා ඉවරයි. අපිට තියෙන්නේ දැන් කවුලින් එක සවි කරලා අපේ ගමන ආරම්භ කරන්න. රයිට් රයිට් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. ගොඩ කාලකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා YouTube එකට. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.